අයිශුභෝ වේවා සේම වේවා ඔබ නිවැරදි මාර්ගයට පිවිස සිටීද කෙනෙක් හිතන්න පුළුවන් මම ඉන්නේ නිවැරදි මාර්ගයේ මං හරි පාරේ ඉන්නේ කියලා හැබැයි ඔබ නැවතිලා නම් ඉන්නේ අනිත් අය ඔබව පහු කරගෙන ඒ නිසා ඔබ නිවැරදි පාරේ හිටිට වැඩක් නැහැ ඔබේ ගමන පටන් ගන්න ගමන ආරම්භ කරන්න මං හිතන්නේ මේ වගේ ගමනක් යන්න පුළුවන් මේ හඳුන්ගේ මහත්තයත් ඉන්නේ නැද්දි තවත් සුවිශේෂ කෙනෙක්ගේ ශක්තිය රැකවරණය ලැබුණොත් එහෙම හුඟක් දුර යන්න පුළුවන් හුඟක් අයව හුඟක් දුර එක්කන් ගිහපු කෙනෙක් හෝ ඔව් එකට අත්අල්ලගෙන බොහෝ දුර ගමනක් සාර්ථක ගමනක් යන්න පුළුවන් නිසා අපි ඔහුට ආරාධනා කරා වසර ගණනාවක් තිස්සේ බොහෝ දෙනෙක්ට පාර කපාගෙන ඒ පාරේ බොහෝ දෙනෙක්ව එකගෙන ගිය පුද්ගලෙක් මානව සම්පත් කළමනාකරණය ව්‍යාපාර සංවර්ධනය පිළිබඳව උපදෙස් දෙමින් බොහෝ දෙනෙක්ට ධනාත්මක චින්තනය පිළිබඳ නැවුම් ප්‍රවේශයක් පිළිබඳව අවබෝධයක් ලබා දුන් ධනාත්මක චින්තනය පිළිබඳ ප්‍රවීණ දේශක වීකේ ජයවර්ධන මහත්මයා ඔහුත් ඉන්න නිසා අපි ඔහුට ආරාධනා කරනවා එන්න අපි ටිකක් වෙනස්ම පැත්තකට යමු කියලා පොඩ්ඩක් කල්පනා කරා එන්න සුබෝදෑසනක් ඇවිල්ලා ලකලැස්ති වෙන්න ඔබතුමාට අඳුන්වලා දෙන්නම් මේ අපේ ජේෂ්ඨ නීතිඥතුමා සුගත් අඳුන්ගේ මහත්මයා හැම සෙනසුරාදාවක මේතුමා එනවා අපිට නීති උපදෙස් දීලා යන්න නොමිලේම ඉතින් අපි අද කතා කරමින් හිටියේ අපරාධ නඩුවක අපතැබීමේ වගකීම කොහොමද කියන දේ සම්බන්ධයෙන් මේ අසංග බොහෝ දෙනෙක්ට තියෙන ප්‍රශ්නයක් තමයි මේ මුදල් ඇප මොනවද ශරීර ඇප මොනවද මේ ඇයි ඒක ශරීර ඇප වෙන්නේ මොකක්ද වෙනස කියන එක ඒ වගේම නිලන්ති දැන් බොහෝ වෙලාවට මේ තරුණ පරම්පරාව විවිධ දේවල් වලට බැහැවීමත් එක්ක තරුණයෝ ලොකු තරුණයන්ගේ ලොකු ගැටලුවක් තියෙනවා සහ දෙමාපියන්ට ලොකු භූමිකාවක් මේක නිකම්ම දෙමාපියන්ගේ වැඩිහිටියන්ගේ ගැටලුවක් බවට පත් වෙනවා මේ ගැටලුව පොඩ්ඩක් निराකරණය කරගන්න විශේෂයෙන්ම මේ අපතැබීම් මේ වට ගොදුරු වෙන්නේ කවුද කියන කාරණාව පිළිබඳව හඳුන්ගේ මහත්මයා අපි එතනින් පටන් ගමු මේ තරුණ ජීවිත මේ විදිහට වැරද්දකට ගැට ගැහුනට පස්සේ එක සැරයක් හිරේ විලංගුවේ වැටුණාට පොලිස් කූඩුවේ හිටියට පස්සේ මිනිස්සු බලන විදිහ තවමත් හරි අමුතුයි ගොඩේමක් නැහැ එතනින් හැඩේක නැපත් නැහැ කියලා කියන්නේ ඔව් පොදුවේ වැරදි ගත්තාම නම් කෙනෙක් හොරකම් හෝ ඒහා සම්බන්ධව හොරකම් වෙනත් වෙලේ සම්බන්ධයෙන් ගත්තාම ගෙවල් බිඳීම් වගේ වදියා ගත්තාම මේ පුද්ගලයා එළියටම මේ පුද්ගලයා දිහා බලන්නේ ඈ එක කෝණයකින් හැබැයි අද අපි මුණ දිලා තියෙන මද්ද්‍රව්‍ය උදුර ගත්තාම මද්ද්‍රව්‍ය උදුරේදී අර මිනිස්සයා මේ අර මම මේ මීට පෙරත් කිව්වා වගේ 90%ක්ම ඇඩික්ට් වුණොත් ඒ කියන්නේ මත් කුඩුවලට වෙනත් මත් කුඩුවලට ඇඩික්ට් වුණොත් පුනරුත්ථාපනය කරන තුරු ගොඩ එන්න පුළුවන් කමක් නැහැ. ඒ නිසා දෙමව්පියන්ට බරපතල වගකීමක් එනවා. ඒ වගේම ඒ අයව නැවත නැවත ගෙදර අරගෙන ගියාම ඒ අය නැවත නැවත ඒකට පෙළඹෙනවා. ඒ නැවත නැවත පෙළඹීමත් තව තව වැරදි කරනවා. ඒ නිසා ඒ වැරදි කිරීම තුළ එයා සමාජයේ හොඳ කෙනෙක් හැට සලකන්න පුළුවන් ගන්න. මොකද එයා රෝගියෙක් හැටියට සලකන්න ඕනේ. එයා ඇඩික්ට් කෙනෙක්. අර මම ගියවර කෝවාගේ ගියවර මගේ වැඩසටහන පස්සේ ගම්පහ පැත්තේ මවක් කතා කරලා කිව්වා පුතාවිලා කිව්වා තාත්තටයි මටයි එක ගෙදර ඉන්න බෑ. ඒ වගේම ඉන්න බෑ දැන් අපිට දෙන්නට තීරණයක් ගන්න ඕනේ. පස්සේ පුතාගෙන හොයලා බලනකොට තමයි දන්නේ පුතා මත් ද්‍රව්‍ය වලට ඇබ්බැහි වෙලා කියලා. ඊළඟට ගෙදර ආවිල උළුවස්ස ගලවගෙන ගිහිල්ලා විකිණුවාමයි දන්නේ වස් කඩුව පැත්තේ ගෙනෙන්න මට කතා කරලා කිව්වා. උළුවස්ස ගලවගෙන ගිහිල්ලා විකිණුවාට පස්සේ දන්නේ මේ ඉස්කෝලේ යන ළමයා මත් ද්‍රව්‍ය වලට ඇබ්බැහි වෙලා කියලා. අපි ඒ කියන්නේ ළමයා ගැන දක්වන්නේ නැති අපි එයා ගැන බලන්නේ නැති ආකල්ප ඒ කියන්නේ එයා ගැන සුපරීක්ෂාකාරීව ඉන්නේ නැති නිසා එතකොට ඒ කාරණා මත සහ ඒ අයා නැවත නැවත මේ සමාජයට නයි යන්නේ මේ සමාජයේ මේ යක්කු ටික බලාගෙන ඉන්නේ යාව ඒ විදිහටම ගිල ගන්න නම් එයාට අර කෝගේ අපත් නැහැ තමයි दरुओ अम्मा ताताई अद्देम अलगन अद्देम अदेपत्ते अलगन हे भाई यम वयस कटे अनकोट अपोस अद्देकमातारे अति अलगन गिया बहुत दिन किया मे हृताल करमेट जीवित ज्ञाने किया जयवर्धन महात्म्य मे अत अतारी अलगन इन खाली के लिए मटे බොහොම ස්තුතියි නිලන්ති සංග ආරාධනා කිරීම ගැන වැඩසටහන ඔබ කියපු දේ හරි. ඉට ඉස්සෙල්ලා මෙතුම කියපු එක කාරණයක් එක මම කියන්න කැමතියි. වර්තමානයේ අපේ ගත්තොත් ලංකාවේ මිලියන 21ක් වගේ ජනතාවක් ඉන්නකොට ඔබතුම පිළිගන්න අවුරුදු සාමාන්‍යයෙන් අපි කතා කරන මේ තරුණ වියේ ඉන්නවා මිලියන 4.4ක්.
අවුරුදු 15ට අඩු ගත්තත් අවුරුදු 1ක ඉඳලා මිලියන 5ක් විතර මේක අපේ අනාගතය ශ්‍රී ලංකාවේ මේකෙන් ඉන්නවා මෙතුම කීපු තැනට මං ආවේ 6,78,000ක් ඉන්නවා ඕ ලෙවල් ඉඳලා ඒ ලෙවල් කරනකම් 6,78,000ක් පමණ වාර්ෂිකව ඕකෙන් ඔබ දෙපළ දන්නවද මම හිතන්නේ ඔබතුම දන්නවද දන්නේ 2,10,000ක් ඕ ලෙවල් ඉලෙල් අතර එලියට යනවා 2,10,000ක් එලියට යනවා අධ්‍යාපනයේ තියෙන වටිනාකම කවුරු හරි පිටිපස්සෙන් ඉඳලා කියලා දුන්නේ නැති නිසා මේක වෙන්නේ මේ 2,10,000 එලියට ගිහලා මොකද වෙන්නේ මේකෙන් ගොඩක් කට්ටිය මේගොල්ලෝ හරියට හාෆ් සීට් එකක් වගේ මුකුත් ඇඳලා නැති ඊට පස්සේ පිට කට්ටිය මේකේ චිත්‍ර අඳින්න ගන්නවා නරකයේ අලු ආශ්‍රය කරන්න ගන්නවා දෙමව්පියෝ නැහැනේ පිටිපස්සේ ඊට පස්සේ වෙන වෙන ගැලුත් එක්ක කණ්ඩායම් ගහනවා තමන්ගේ ප්‍රශ්න කතා කරන යාළුවෝ ඒගොල්ලෝ දෙන ඇඩ්වයිස් එක තමයි පිළිගන්නේ එතකොට සමාජයෙන් මේගොල්ලෝ වෙනස් වෙනවා ඊට පස්සේ මේගොල්ලෝ අබ්බැහි වෙනවා කාරණාතුන්ට මද්රව්‍ය වලට අබ්බැහි වෙනවා වැරදි වැඩ වලට අබ්බැහි වෙනවා තමන් චින්තනයක් නැහැ දැක්මක් නැහැ තමන් අනාගතේ කොයි ආකාරයට තමන් ප්‍රෙසිෂන් කරන්න කියලා දන්නේ නැහැ මේගොල්ලෝ මම්මුලා වෙනවා ඕකෙන් දුක සහ වේදනාව 2500 3500 අතර පුරුත්තාපන කඳුරට යන මද්රව්‍ය වලට අබ්බැහි වෙලා ඒතර මෙහෙම වෙන්න ගත්තාම රටක කොඳුනා රටියට මොකද්ද වෙන්නේ ඉතින් මේක දෙමාපියන්ගේ පිටිපස්සේ තියෙනවා දැන් ඔබතුමා කියපු කාරණේ આવොත් මේක මට එක විදුහල්පති කෙනෙක් ජාත්‍යන්තර පාසලක දැන් රජය පාසල වැඩි ජාත්‍යන්තර පාසලට යන්නේ යමක්කමක් තියෙන සාම මේ ළමයට උගන්නන්න ඕන කියන දේ මම යම් සමාජ මට්ටමක් තියෙන අපි එතෙන්ට ගත්තොත් දැන් ඔබ මෙලා තියෙන ඛේදවාචකයේ මම මේ කියන්නේ ඔව් මොන්ටිසෝරි එකට වේවා අපි කියන සාමාන්‍ය භාෂාවෙන් දැන් ඔකට කියනවා මේ ප්‍රී ග්‍රේඩ් ග්‍රේඩ් කියලා කීප එකට කැඩෙනවා මොන්ටිසෝරි කියලා ඒ කාලෙට දෙමාපියෝ දෙන්නම අත් දෙකෙන් අල්ලගෙන බලන්න ඉස්කෝලේ ඒ වෙලාවට කා පාක් කළා ඉස්කෝලේ ප්‍රින්සිපල්ට වද්දයක් වෙනකන් එනවා ඇවිල්ලා අහනවා පිස්තර හොයන. ඔතනවල දන්නවද ඒ ඒ ඒ විදුහල්පතිතුමාම කියනවා දෙමාපිය අමතලා ඕ ලෙවල් ඒ ලෙවල් වුණාට පස්සේ පේරන්ට්ස් මීටින් එකට දෙමාපියෙක් ගෙන්න ගන්න අමාරු. දැන් අවශ්‍යම කාලෙ මේ ළමයා අතහැරෙනවා. මේ අතහැරීම නිසා සමාජය අපේ විශාල ප්‍රශ්න හතරකට මුණ පානවා. ඉතින් අපි ගැන කතා කරන්න පුළුවන්. හැබැයි මේ 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 මූලික හතර මම එකක් කියන්නම් මේ එකම. මූලික කාරණා හතර තමයි කියනවා ළමයට ඉලක්කයක් නැහැ කියන්නේ. ළඟිනු ළමයා තෘප්තිමත් නැහැ කියන්නේ. මෙලමඩ ස්වයන් ස්වයන් අදහස් නැහැ කියන්නේ ඊට පස්සේ කියනවා ආත්ම ශක්තියක් තියෙන පුද්ගලයෙක් බවට පත් වෙලා නැහැ ඔය කාරණා හතර අපිට ඉදිරියට සාකච්ඡා කරන්න පුළුවන් මේ කතා බහේම චුට්ටක් අපි වෙන පැත්තකට ගියොතින් දැන් තරුණ පරම්පරාව ඔබතුමා කියපු විදිහටම මද්‍රව්‍ය සඳහා බැහි වෙනවා වැරදි වැඩ සඳහා බැහි වෙනවා සහ මුදල් හොයන්න පුළුවන් කෙටි ක්‍රම සමහර විට අපි දන්නවා ඉක්මනට ත්‍රී රෝද රතයක් මිලදී ගන්නවා ඒක තමයි මුදල් හොයන්න පුළුවන් කෙටිම ක්‍රමය මේ වගේ අර දැන උගත්කමින් යමක් මේ ජීවිකාවක් කරන මට්ටමට එහා ගිහිල්ලා කෙටි ක්‍රම වලට මුදල් හොයන්න පෙළඹෙනවා දැන් මෙහෙම ගිහිල්ලා අපරාධ වලට ඇබ්බැහි වුණාම දරුවෝ වරදකරුවන් බවට පත් වෙන්න පුළුවන් තරුණ පරම්පරාව ඊට පස්සේ උන්ට අර අසංග කියපු විදිහට ඇපත් නැති වෙන්න පුළුවන් දැන් නීතිය පැත්තෙන් ගත්තොතින් මේ විදිහට තරුණ දරුවන්ට ඇපදීමේදී තරුණ පරම්පරාවට විශේෂයෙන් අපරාධකරුවන්ගේ තරුණ අපරාධකරුවන් ගැන කල්පනා කරලා බලනකොට අධිකරණයේ ඔවුන්ට වෙනස්ම කෝණයකින් සලකලා බලනවද නීතිඥතුමා අනිවාර්යයෙන්ම නිලන්ති මම ඒක පොඩ්ඩක් කියන්න මෙතුමා කෝවාගේ මම වෘත්තීය පුහුණු අධිකාරී උපසභාපති වෙලා ඉන්න කාලේ මම කිව්වා මේ රටේ වසංගතයක් හැට යනවා මේ ඕලෙවල් ඉවර වෙච්ච ගමන්ම ලයිසනුත් නැතුවම ආරම්භ වෙන ලක්ෂ 12කට විතර ත්‍රී වීලර් වසංගතයක් මේ ත්‍රී වීලර් එකේ ත්‍රී වීලර් පදින දරුවා නොහැකියාවෙන් පෙළෙන කෙනෙක්. ඒ කියන්නේ යාට කිසිම දෑතේ හයියක් ශක්තියක් නැති කෙනෙක් හැටියට යා සමාජයට යන්නේ. යාට පුළුවන් ත්‍රිවිලර පදින්නම් විතරම. අපි නිෂ්පාදනය කරන අල්පිනිත් ඔක්ක නිෂ්පාදනය කරනකොටම මේ අයව දාන්නේ නැහැ. මෙතුම කිව්ව කතාව හරි. ඒ වගේම වෘත්තීය පුහුණු ආයතන වලින් මම දන්නා වෘත්තීය පුහුණු ආයතන වලුත් සීමිත සංඛ්‍යාවයි ගන්න පුළුවන් ඇතුළට. ඒ ගන්නේ බොහොම ටික දෙනයි. අනිත් ටිකට අරමුණක් නැහැ. ඒ නිසා මේ අය ගැන රටේ විවිධ දැන් බැහැවීම ගැන ගත්තොත් මම ගිය ගමන් ඉඳලා කතා කළා දැන්ට තරුණ දරුවෝ ඉන්නවා ලක්ෂ ගාණක් බැහැවි වෙලා එක පවුලක එක පිරිමිදර දරුවා බැහැවි වුණාම යම් ප්‍රදේශවල ඒ ප්‍රදේශයේම අතහැරලා ගිහලා දෙමෝපියෝ වෙන පළාත්වල ඉන්නවා මේක 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 සංවිධානාත්මක කරන අර මං කියන්නේ අර අපි ඉස්සෙල්ලා කතා කළා වගේ සාපි නොස්තරට වැඩි එහා ගිය අපරාධයක් මේක જાතියක් නැති කරන එකද මම මේ જાති වෙන ඉල්ලන්නේ ඒ නිසා මේ තරුණ පරම්පරාව විශේෂයෙන් පිරිමි දරුවන්ට පිරිමි දරුවන් කීප දෙනෙකුට මේක මුළු කළාම දෙවෙනි පාර ඇබ්බැහි වෙනවා. ඒ ඇබ්බැහි වෙනවා දෙතු මත් පැන් වලට ඇබ්බැහි වෙනවා 40%ක්වත් ගොඩ එන ප්‍රමාණයට. නමුත් මත් කුඩු වලට
මම දන්නවා මම ශ්‍රී ලංකා සුමිත්‍රයේ හිටියා කන්සල්ටන්ට් කෙනෙක් හැටියට දැන් අවුරුදු 25කට උඩ නීතිජ වෘත්තියට එන්න ඉස්සර වෙලා මත් කුඩු වලට ඇබ්බැහි වුණාම කීයටවත් ලේසියෙන් ගොඩේ එන්න බෑ ඒ සමාජ පරිසරය වෙනස් කරන්න නැතුව ඇබ්බැහි වුණොත් නිරන්තර අහ ප්‍රශ්නේ තමයි මේ අයව අධිකරණේ දැන් කොහොමද සලකන්නේ කියලා නිරන්තර මෙතෙන්දී අධිකරණයට ගෙන ආපු ගමන්ම මේ දවස්වල මම විශේෂයෙන් කියන්න ඕනේ නිලන්දි දෙමෝපියන්ට පුනරුත්ථාපන කඳවුරට අධිකරණේ යවන්න බෑ මොකද හේතුව පුනරුත්ථාපන කඳවුරුත් පිරිලා අපේ 9යි 10යි තියෙන රජයේ කීපයයි තියෙන්නේ සමහර පුනරුත්ථාපන කඳවුරවල ගන්න පුළුවන් 35යි 40යි ඒ නිසා මේ ඇබ්බැහි වෙලා තියෙන ප්‍රමාණය දැන් පුනරුත්ථාපන කඳවුරු පිරිලා බන්ධනාගාරේ තමයි තියන්න වෙන්නේ අපි බලන්නේ ඒ සියලු තොරතුරු බොහොම පැහැදිලිවම මීට පෙර දවස් ඊට පස්සේ කතා කරා ඒ නිසා නිලන්දි අධිකරණය බලනවා දැන් එයා ඇබ්බැහි වෙච්ච පුද්ගලයෙක්ද කියලා ඇබ්බැහිවන්ගේ පනත කියලා පනතක් ආවා ඒ පුනරුත්ථාපනය කිරීමත් එයාව බලනවා ඇබ්බැහිවන්ගේ පනත තියෙනවා ඒකේ බලනවා වෛද්‍යවරයෙකුට යොමු කරනවා යොමු කළා බලනවා එයා ඇබ්බැහි වෙච්ච පුද්ගලයෙක්ද කියලා දෙමෝපියෝ ඉල්ලනවා නම් දෙනවා අන්න ඒක තමයි දෙමෝපියන්ට අප සහිතව මෙයාව ලබා දෙන්නේ අන්න දෙමෝපියන්ගේ වගකීම එතෙන් දිනනවා ආයෙත් ආයෙත් වෙන්න වෙන්න දෙමෝපියෝ ලොකු වගකීමකට බැඳෙනවා අධිකරණයට මෙයාව එක්කන් එන්න බැරුව යනවා අන්තිමට දෙමෝපියෝ මුදලින් අපතිබ්බොත් මුදල් රාජසන්තක වෙනවා ශරීරය අපතිබ්බොත් රයිස ශරීරය රාජසන්තක වෙනවා සමහරට මේ දරුවා ගෙදරින් ගිහිල්ලා ඉන්න පුළුවන් ඒ නිසා ලොකු වගකීමක් තියෙනවා දෙමෝපියන්ට ඇබ්බැහි වෙච්ච කෙනෙක් නැවත අරයි යනකොට දෙවෙනි පාර අඩාගෙන ඉන්නේ නීතිඥවරු ගාවට නැත්නම් උසාවියට ඇවිල්ලාගෙන අපේ පුතා දැන් ගෙදර නැහැ අපේ පුතා දැන් ගෙදරින් ගිහිල්ලා අපි කියන දේ අහන්නේ උසාවියට එන්නේ නැහැ ඒ නිසා ඒ වගකීම ගන්න පුළුවන් විදිහට මෙයාගේ තරම උසාවියෙන් මෙයාට තේරුම් කරලා දෙන තරමට අපි ලොකු වගකීම සමාජයේ අද මේ වෙනකොට මුළු සමාජයෙන් බැඳලා ඉන්නවා ඒක මම මේ මාතෘකාවත් තෝරගත්තේ අද තියෙන ලොකුම ප්‍රශ්නේ තමයි ඇප තියෙනවා හැබැයි ඇපදිබ්බ පුද්ගලයනුත් බන්ධනාගාරගත වෙන තත්ත්වෙට පත් වෙලා තියෙනවා අද සමාජයේ සෑහෙන එක ඔය ද්‍රව්‍ය මත්වදුර නිසා දැන් ජයවර්ධන මහත්මයා මට තියෙන ප්‍රශ්නේ තමයි දැන් තරුණ දරුවන්ගේ ජීවිත සුභවාදී කිරීමේදී දෙමෝපියන්ට තියෙන වෙනම භූමිකාවක් අපි කියන්නේ අර වෙනම රෝල් එකක් තියෙනවා තාත්තා කෙනෙක් අම්මා කෙනෙක් වුණාට පස්සේ විශේෂයෙන්ම දරුවන් යම් වයස් මට්ටමකට එද්දී දැන් මේ භූමිකාව අපි හරියට හඳුනා ගන්න ඕනේ පුංචි කාලේදී ඒක හඳුනාගත්ත ඉඳන් තමයි අද දෙකේ මල්ලගෙන ඉන්නේ ඒක පොඩ්ඩක් පැහැදිලි කරගමු මම කිව්වා වගේ අසංග මෙතුමා කියපු සියලු කාරණෙත් එක්ක සුමිත්‍ර සංවිධානය ගැන කිව්ව මම සම්බන්ධ වෙලා හිටියා තප්පරයක් කියන්නේ මේ ඇඩික්ට් වෙච්ච ඕනම දරුවෙක් ඇත්තටම මද්‍රව්‍ය ගත්ත දරුවෝ මම ගොඩක් අර කතා කරලා තියෙනවා. ඒගොල්ලෝ කැමති මේ මද්‍රව්‍ය ප්‍රමාණය මද්‍රව්‍යෙන් මිදෙන්න. මද්‍රව්‍ය විතර නෙමෙයි. අපි බීමත්කම ගත්තත් ඔහු කැමති. හැබැයි අර ඇඩික්ට් කියලා කියන්නේ තමන් හිතින් කැමති වුණාට සිස්ටම් එකෙන් හැන්දෑවට ඉල්ලනවා මට මේක ඕන කියලා. රෝගියෙක්. රෝගියෙක් වෙනවා. ඒ සිස්ටම් එකෙන් ඉල්ලනකොට එයාට කවුරුත් පිටිපස්සේ නැහැ. එයාව හරි මාර්ගය අරයි යන්නේ. වැරදුනාට පස්සේ අපි ලෝකේ හරි දක්ෂයි වලකට වැල්ලා උඩට ඇවිල්ලා කියනවා මම ආවා කියලා. වලේ වැටෙන්න තු යන්න පුළුවන්. එමේ බලෙන් වැටිලා ගොඩ ඇවිල්ලා අපි වර්ෂ සාමාන්‍ය වචනයක් කියන්නේ පොරක් වගේ කියනවා අපි ගොඩාවක වීරයෝ වගේ මේක වැඩක් නැහැ වලේ නොයට යන ක්‍රමවේදයක් වැඩක් වෙන්න ඉස්සලා ප්‍රොඇක්ටිව් වෙන්න ඕනේ ඒක නොයන ආකාරයට බලා ගන්න ඕනේ දැන් ඔය මම මුලදී කියපු කාරණා හතර නිලන්තේ අසංග ළමයා ස්වයං තෘප්තියක් ලබන්නේ නැහැ ළමන්ට අදහසක් එන්නේ නැහැ ඉලක්කයක් නැහැ දෙමාපියෝ අද ඉලක්ක දෙන්න පුළුවන් අයියෝ ඕන දරුවෙකුට ආව පුතේ මෙහෙම වෙන්න කියලා කිය හරි ලේසියනේ වචන මේක පිටිපස්සේ කොච්චර කැපවීමක් කරන්න ඕනද බලාගෙන මොහොතෙන් මොහොත බලන්න ඕනේ දැන් මාත් එක තරහ වෙන්න එපා අම්මල රස්සාවල් වලට යනකොට මම පෞද්ගලිකව අකමැති දැන් මේකට මට දැන් කියයි අපිට කන්න දෙන්නේ මෙතුමද ආර්ථික ඒව ඔක්කොම හරි බලන්න අරගෙන රස්සාවක් කරන අම්මෙකුට කරන වියදම එයාගේ ඇඳුම් වලට යන වියදම බස් ගාස්තු වලට යන වියදම රස්සාව කරන්න යන වියදම ළමයාට මගහැරන දේවල් වල ප්‍රශ්න බැලුවම එයාට හම්බෙන මුදලත් එක බැලුවම මහා ලොකු මුදලක් නැහැ ඕක හොඳට මං ගන්නේ කරලා තියෙනවා වෙන මොනනම් ඕන කෙනෙක් මට කතා කරන්න මං කියන්නේ ගන්නේ වැරදි හරියට ගන්නේ කළොත් එච්චර මුදලක් ඉතුරු වෙන්නේ නැහැ එතකොට වෙන්නේ අර ළමයා පිටිපස්සේ ඉඳලා බලාගත්තාම ළමයා කායකද තමන්ගේ අදහස් ෂෙයා කරන්නේ තරුණ වයසට ආම තරුණ ගෑල් ළමයෙකුට තමන්ට තියෙන හැඟීම් තාත්තත් එක්ක ෂෙයා කරගන්නද තරුණ පිරිමි ළමයෙකුට වයසෙ එක මට්ටමක ඉඳලා ඔබතුමා දන්නවා අනු අනිත් වයසට මාරු වෙද්දී ඒ එන හැඟීම් කායක ෂෙයා කරගන්නේ දෙමාපියෝ තමන්ට දෙමාපියෝ තදබල වෙන්න ඕනේ හැබැයි රකවරණේ තියෙන්න ඕනේ දරුවන්ට හන්දේවට ඇවිල්ලා අහනවා මොකද උනේ කියලා මම හොඳ උදාහරණයක් කියන්නම් මේ ළඟදි මම ගියා උපන්දින සාදයකට ලංකාවේ පිළිගත් පුද්ගලයෙක් මම නම කියන්නේ නේ උත්ගේ එක කපලා හරි සන්තෝෂෙන් හැපි බර්ත්ඩේ කියලා ඔක්කොම කරනවා එළමයි දන්නවා මම එළමයට පිටිපස්සෙන් ඉඳලා ගොඩක් ඇඩ්වයිස් කරනවා මල් ළඟට ඇවිල්ලා කියනවා අංකල් අම්මට බර්ත්ඩේ එක මම අද උදේ මතක් කළේ හන්දේවට ලොකු උත්සවයක් තියෙනවා ඒ ළමයාට වැඩක් නැහැ නේ
ළමයට ඒක කියා ගන්න විදියක් නැහැ. මේ සමාජයේ දෙමාපියෝ දරුවෝ දිහා හුඟක් බලන්න ඕනේ. ළමයින්ට අදහස් එන්නේ නැත්තේයි. දෙමාපියෝ වැරට ගිහිල්ලා ළමයා කම්පියුටර් ඉගෙනනවා. කාමරේ වහ ගන්නවා කියනවා. කම්පියුටර් ගේම් ගහනවා. අපේ කාලේ අසංග මේ ඉස්සරහට වෙන ලොකුම ආබාධය රටට ලංකාවට. මේක තාම තේරෙන්නේ නැහැ. මම මේක දැන් මේ රට පුරා කියමින් යනවා. අපි ඉස්කෝලේ යන කාලේ තාම සෙල්ලම් කළේ පිට්ටනිය. නිලන්තිල අපි ක්‍රිකට් ගැහුවා ඕගොල්ලෝ ගැල්ලම එක මොනවා හරි මල් වවන්න හරි නටන්න හරි සෙල්ලම් කරන්න නැති අපි ගොඩක් දේවල් කළා අපිට දැනන වේදනාව යාළුවගේ දුක දැනුණා තුවාලේ වුණාම ඒක පියදාගෙන ඇවිල්ලා අම්මට හොරෙන් තාත්තට හොරෙන් අම්මලව බේට් ටික දාගෙන හිටියා මේ ඔක්කොම අපි අර සහජීවනය කියනෝ කියන මහා ලොකු වචනේ මිනිස්සු ගැන තේරුම් ගන්න එක අනිත් එක්කලා රෙස්පෙක්ට් කරන ඉගෙන ගත්තා දැන් අද සෙල්ලම් කරන්නේ හිතක් පපුවන්න නැති කම්පියුටර් එකක් කලහින් පස්සේ එළියට එන මේ ළමයා ඊට පස්සේ කියනවා හරි සෙල්ෆිෂ් හරි ආත්මార్థකාමී इलाक दिन असंग क्रम वेदेनोलांट इलाक दिन इंग्रीसी दिखे तीन तीन डब्ल्यू थ्री की मैं सिंगल पैदल करना वाट हेस्ट बी डन मुखद करानी वेन हेस्ट टू बी फिनी खबर मैं इवर करें हू इज रेस्पासीबल कौद दिमापी अंत पार्टे धर वट काल वकवाणु अदील मे विधि करानी पस इंदगी हरीट अभी बेलवे नेता मेरट अनागते अभी कथागर विन दे अणिपत् दिमापियो तो आदर्श मत फो गेदर गील बलन अम्म फोन के तात वाट्सअपे पुता टीवी के एक्म साले एक्म पवल लोक तुनक अब पवल इसे नंते करो अय मल्ते करो अम्म प्रसव अब इतने सहोदरते कथा उन्े प्रसव सहोदरते मेम पे समाधि දරුව වැරදි කරනකොට හැබැයි අවසානයේ පිහිටට ඉන්නෙත් දෙමාපියෝමයි දෙමාපියන්ගේ සමහර මේ නොසැලකිලිමත් කම් නිසා මම කියන්නේ නිරන්ති ගොඩක් හරියට වෙනවා ඇති නමුත් සමහර කට්ටියට හැක් කරලා බලන්න අදහසක් තමයි අපි ප්‍රකාශ කරන්නේ සමහරවිට අපි කිව්වේ හදාගත්තු තැනනේ අපි කතා කරන්න ඕනේ හැදිච්ච තැන අගේ කර කර ඉඳලා හදාගත්ත නැති තැන වුණාම මේකෙන් වැරදි පැත්තකට යනවා ඒකයි මම කිව්වේ විශේෂයෙන් දෙමාපියෝ ළඟ නැති වුණාම යාළුවොත් එක්ක මේගොල්ලෝ කල්ලි ගහනවා ඊළඟට අර චිත්‍රය අඳින්නේ අර හාප් සීට් එකේ වැරදි කට්ටිය. ඒගොල්ලන්ට අද්දකීම් නැහැ. එතකොට ළමයා පිළිගන්නේ යා කියන දේ. අනික කාමරේට ගිහින් කම්පියුටර් කවදක්වත් කාමරේට දෙන්න නරකයි නෙලන්ති. එක්ක කාමරේ දොර ඇරලා මම කියන හැම දෙමාපියන්ටම ස්ක්‍රීන් එක හරවන්න දොර පැත්තට දොර ඇරලා. එතකොට දෙමාපියෝ යනවා එනවා කට්ටිය යනවා එනකොට ඒතර යා හරි එකේ ඉන්නවා නරකට යොමු ඊළඟ. ඒ කියන්නේ හරි පාරට දැම්මම යා හරි පාරේ යනවාද කියලා බලන්න. ඉතින් මේ ළමයා නරකයි කියලා අපි කියන්නේ නැහැ. ඔයා වැරදියක් කරනවා කියලා. නමුත් කම්පියුටර් ස්ක්‍රීන් එක හරවලා තිබුණා නම් ඉතින් කිසි ප්‍රශ්නයක් නැහැනේ. ඉතින් මේවට දෙමාපිය සුළු හිත්තුම් පැතුම් නිසා ළමයාගේ වෙනස් වීම විශාල වශයෙන් වෙනස් වෙනවා. තරුණ ගැල්ම විශේෂයෙන් අපේ කට්ටිය හරි ඉන්ට්‍රෝවර්ට් සමහරවිට තමගේ හිත ඇතුලේ තියාගෙන ඉන්න එළියට දාන්න ළමයාත් එක්ක බැඳීමක් අවශ්‍යමයි. මේ දැන් අර මම කලින් කතා කරපු එක ජාවර්ධන මහත්මයා මොනවා හරි ගැටලක් වුණාම දෙමාපියම තමයි අප වෙන්නේ දරුවෝ වෙනුවෙන් මේ මගේ දරුවා එහෙම කියලා මේ අධිකරණයේ ඉදිරියේ අප ලබා දීමේදී දෙමාපිය බොහෝ වෙලාවට දරුවා වරදක් කළ බව දැන දැනම වුණත් අපකාරයෝ විදිහට ඉදිරිපත් වෙන අවස්ථා තියෙනවා හැබැයි යම් අවස්ථාවලදී දෙමාපියන් ගැන නෙමෙයි මම මේ කතා කරන්නේ වරදකදී අපකරුවන් විදිහට අධිකරණයට ඉදිරිපත් වෙන අය අපකාරීත්වෙන් ඉල්ලාස් වෙන්න යම් යම් ඉදිරිපත් කිරීම කරනවා කරුණු කියා පෑම් කරනවා මෙහෙම ඇත්තටම අපකාර අප වෙලා එහෙම ඉල්ලාස් වෙන්නේ ඇයි එහෙම වෙන්න පුළුවන්ද නිදිඥතුමා ඔව් නැති ඇත්තටම අප තිබ්බ කෙනෙකුට ඕනම වෙලාවක ඉල්ලාස් වෙන්න පුළුවන් ඕනෑම අවස්ථාවක අධිකරණයට ගිහිල්ලා ඉල්ලාස් වෙන්න පුළුවන් ඒතර අධිකරණය කියනවා අර අප තිබ්බ පුද්ගලයාට ඒ කියන්නේ යම් වරදකට අහුවෙලා හෝ ඒ පුද්ගලයාට කියනවා වෙන කෙනෙක් හොයාගන්න කියලා හොයාගන්න බැරි වුණොත් එයාට එයාව බන්ධනාගාරගත කරනව නැවත ඕ එයාගේ අප කැන්සල් කරාම එයා බදනාගත වෙනවා ඕනම කෙනෙකුට පුළුවන් තමන් අපතිබ්බ වගකීමෙන් අයින් වෙන්න මොකද ඒක හේතුව ඔබෝ මම අධිකරණයට ඉදිරිපත් කරනවා කියලා තමයි ඉදිරිපත් කරනවා කියලා තමයි අපි අප තියන්නේ ඔබ ඉදිරිපත් නොවෙනවා නම් ඔබ ඉදිරිපත් කරන්න බැයි නම් ඔබ නිතර නිතර වැරදි කරනවා නම් ඔබේ වගකීම මට ගන්න බෑ ඒ නිසා තමයි අපකාරයෙන් අයින් වෙන්න පුළුවන් හැබැයි අපිට දැනට තියෙන අර අපි කිව්වා වගේ මූලික ප්‍රශ්නේ තමයි අපකාර අපකරු බන්ධනාගාරගත වෙන්න පුළුවන් අපකරු මුදල් ලැබතිබ්බොත් ඔහුට හානියක් නැහැ
ශරීරයපදිබෝ ගොඩක් අයගෙන ශරීරයපනේ තිබ්බ රශයන් නැහැ. නමුත් ශරීරයප රාජසන්තක වෙනවා. එතකොට මේ මුදල ගෙවන්න ඕනේ අධිකරණයට. අන්න එතකොට දෙමව්පියෝ ඌ අප තියපුගෙන ගියා ගන්න බැරි වුණොත් බන්ධනාගාරගත වෙනවා. ඒ නිසා අපකාරත්වයෙන් ඕනම අවස්ථාවක ඉල්ලා සිටුලම් දෙමව්පියෝ අපෙන් අහන ලොකුම ප්‍රශ්නේ තමයි මගේ දරුවා මගේ මේ පුද්ගලයාට මම අපතිබ පුද්ගලයා උසාවියේ ඉන්නේ. උසාවි ආපු මොහොතේම අපකාරත්වයෙන් ඉල්ලා සිටින හැබැයි අරයන් නැතුව ඉල්ලා සිටින්න බෑ. තමන් අපතිබ පුද්ගලයා අධිකරණ ඉදිරිපත් කිරීමෙන් අනතුරුමයි ඉල්ලා සිටින්න පුළුවන්. අර මෙතුමා ජාති මහත කියපු කාරණේට පොඩි කයක් කියන්න. අර කියනවනේ අර ලූෂන් බුලා සිංහරංගේ සිද්ධාත් තියෙනවා. ඊය දැක ගිනි මුහුය දියේ හෙලා නේද? ඒ අවසානයේ මෝල් ගහක් පත් වෙනවා අවසානයේ මේ කරුම ගින්නට අම්මේ මග කියම් මේ පොඩි හිඟාට දොර අම්මේ ඒ කියන්නේ දරුවන්ට වරදිනවා දරුවෝ දන්නේ නැහැ. දරුවෝ හිතනවා මහ ලොකු දේවල් කිය. දරුවන්ට වරදින බව අපි දන්නේ. නමුත් දරුවන්ට තේරෙන්නේ නැහැ ඒක. ඒ නිසා තමයි අර ඒ ගීතේම කියන එක තැනක महामेर वगे पुंची देखट हिनाम उब हिनावेन अम्म महामेर वगे बलाई अपे हिनावधि अपी लुकूट हिनावेन अपे हिनावत यथार्थेने सर धर्वांट मे तुम क्यूवागे धर्वांट दिमापियां हरितनम इंडोण धर्व आपस हरलाकोट समान दिमापी एतने दिमापियां आय बार गण धर्व विनाश वेला इन सा मे दुअन मुआंदक निलूपला नेतुए अरे गीते मंदन एनिशा मे अम्मे दुरा मे पोड़ हिंगाने मट इन पार किया दरुट अरे मगति आगा दिमापी सूदान वेन्डो हिम किया नो कर मित मगे रखबल आगे कर पुलवाण इक पुदुम समाज अपीट यमकला आरंभ करें हरिपार මේක පැහැදිලි කරගන්න ඕනේ දෙමෝපියන්ටත් මේක තියෙන ලොකු ප්‍රශ්නයක් ඒ කියන්නේ සමහර වෙලාවට දෙමෝපියෝ දරුවොත් එක්ක නෑ මම මෙන්න මේ අවුරුදු ප්‍රමාණය ඉවර වෙලා දරුවත් එක්ක සෙල්ලම් කරනවා හැබැයි එතකොට දරුවා වැඩිහිටි වයසට ඇවිල්ලා එහෙම නැත්නම් තරුණ වියට ඇවිල්ලා එයාට එතකොට අම්මට තාත්තට වැඩි වෙන ලෝකයක් හැදෙනවා යාළුවොත් එක්ක ගුරුවරු එක්ක ඔහුට වෙන වීරවරුව හැදෙනවා සමහරවල් මේක අපිට වරදින තැනක් කියලා මට හිතෙනවා ඔබතුමා හරි මම මේ හැමදාම කියන උදාහරණය මං හිතුවා සියතෙත් මේක කියන්න ඕනේ කියලා. එක පුංචි ළමයකින් ඇහුවා නීතිඥතුමා ඔයාට මේක හැමදාම මං කියලා දෙනවා. කවුද වෙන්නස් what is your ambition? ඒ පුංචි ළමයා කිව්වා මට හෑන්ඩ් ෆෝන් එකක් වෙන්න ඕනේ කියලා. ඒත් ඇහුවා දරුවගෙන් චුට් ළමයි මේ ග්‍රේඩ් 1 නේද කියලා. මගේ අම්මා තුරුල් කරගෙන ඉන්න හෑන්ඩ් ෆෝන් එක අතේ තියෙන හෑන්ඩ් ෆෝන් එක රෑට නිදා ගන්නකොට ඒක දිහා බලලා කොටරෙන් තියන්නේ. මට හෑන්ඩ් ස්මාර්ට් ෆෝන් එක වුණොත් මට අම්මා ළඟට එලා හිටියකි. අම්මලාට ටිකක් හිතන්න දෙයක් මං කිව්වේ. සමහර වෙලාවට අපි එහෙම කියනකොට හිත රිදෙනවා ඇති. හිත රිදුනට කමක් නැහැ. අපේ මාධ්‍ය මෙහෙවර තමයි. ඒ එතන හිතලා පොඩ්ඩක් හැදෙනවා නම් ඒකයි විය යුත්තේ. දෙමාපියෝ ආදර්ශමත් වීම ඉතාම වැදගත්. මොකද දෙමාපියෝ දිහා බලනවා. අද අනිත් පැත්තට අපි දෙමාපියට තේරුම් ගන්න ඕනේ අන්තර්ජාලෙත් එක්ක මේ ළමයින්ගෙන් අපි අන්තර්ජාලෙන් ඈත් කරන්න බැරි නිසා ළමයි දන්නවා ලෝකෙ මොනවද වෙන්නේ කියලා. අපි ඒගොල්ලන්ට රවට්ටන්න බෑ. මොකද ළමයි ටිකක් බුද්ධිමත්. එතකොට අපි ඒගොල්ලෝ කම්පැරිසන් එකක් කරනවා අපේ තාත්තා ඔය කිව්වට අපේ අම්මා ඔය කිව්වට ඕක නෙමෙයි ඇත්ත. ඒකට අපි සත්‍යවාදීව ළමයින්ට පරිත්‍යාගශීලීත්වය පෙන්වන්න ඕනේ පුංචි කාලේ ඉඳන්. ආගම ධර්මයට කොච්චර කළත් අපි නැඹුරු කරන්න ඕනේ තමගේ ආගම කුමක්වත්. ඒක ප්‍රශ්නයක් නෙවෙයි. කිසිම ආගම ධර්මයේ කියන හදිස්සිය ප්‍රශ්නයක් අපම හිත හදාගන්න තියෙන එකම තැන අපිට බෝධිය ළඟට ගිහිල්ලා අපි එතනදී හිත හදා ගන්නවා අපි කිසි වරදක් කළා නැහැ කියලා අපිට ස්වයං විනයක් ඇති වෙන්නේ ආගමක් තුල. ආ ඒ සංස්කෘතිය අපි දෙන්න ඕනේ අපිට මොනවා හරි තියෙනවා සංස්කෘතියක් දෙන්න ඕනේ. ආගම විනයක් තියලා ආදර්ශමත් වෙලා ඊට පස්සේ ළමයින්ට ඉලක්කයක් දෙන්න ඕනේ මම ඉස්සෙල්ලා කිව්ව දෙම අය කියන්නේ කාලවකවානුවක් ඇතු. ඊට පස්සේ ඉඳලා මේක හරි පරිස්සම් බලාගෙන ඉන්න අවුරුදු 21ක් විතර එනක. එමෙ හිටියේ නැත්තම් පොඩි ප්‍රශ්නයක් තියෙනවා. මමම කාටරේ කියන නිසා මම මේ පොඩි උදාහරණේ තප්පරෙන් මං කියන්නේ හිටියා මම මගේ පුතා ජාත්‍යන්තර පාසලකට ඇරි රජයේ පාසලට මාව පුතා පිළිගත්තේ නැති නිසා මට වෙන උගුත් නැහැ මම ඇප්ලිකේෂන් දැම්මම මට බැරුණා මම තප්පරයක් කියන්නේ මං ගැන කිව්වනේ මම මේ දරුවා මේක දැනගෙන හිටිය නිසා පුංචි කාලේ යගේ ආච්චිත් එක්ක මගේ තියෙන ඉඩේ මඩ ටික දීලා මට ඒ දවස්වල තිබුණේ මං දන්නවා ළමයි පස්සත ගන්නකොට අර ඒකත් එක්ක ඉන්නකොට සංකල්පමේ වෙනසක් ඇති වෙනවා වෙලා මේ ආචිත් එක්ක සෙල්ලම් කරන්න කියලා බැකෝ එකකුත් දීලා මේ වැලිටියකුත් ගෙනත් දාලා දුන්නා ඉස්කෝලේ යරලා වටපස්සේ මම දන්නවා යන්නේ ජාත්‍යන්තරනේ. ඒතකොට ළමයාට මේක අපි ගිය ඇතුලේ දෙන්න ඕනේ.
එතකොට එක දීලා ශ්‍රී ලංකාවට පස්සේ මම යනවා ජාත්‍යන්තර විශ්වවිද්‍යාලයකට අද ඒ විශ්වවිද්‍යාලයේ ශිෂ්‍යත්වයක් ලැබනවා ලබල වැඩ කරන ගමන් රෑ දෙකට විතර මගේ වයිෆ්ට ලිනවා විද්‍යාගාරේ ඉඳලා මං දැන් ගමේ පස්තල්නවා මට මතකයි තාත්තා මට ඒ දවස්වලම පස් කෙනා දුන කවුද හිතුවේ මගේ පරේෂණයට මට මේ විදිහට ඒ මිටියෙම පස්තල්න්න ඕනේ ආචිත්ත දැන් ඒ සම්බන්ධය අරන් බලන්න මට ඇති වෙන්නේ සතුට මං ගත తీර්ණේ හරි කියලා මං එවලෙන් මගේ වයිෆ්ට කිව්වා ළමයි කවදා හරි වැරදුනොත් මගේ මම ආයි නම් මාධ්‍ය කොහෙවත් කතා කරන්නේ නැහැ මොකද අපි ඒගොල්ලෝ හරියට තියෙනකන් විතරයි කතා කරන්න පුළුවන් සමාජයට ඇවිල්ලා අපි ආදර්ශමත් වෙන්නේ අසංග මම කතා කරන්නේ නැහැ කියලා මගේ දරුවෝ දෙන්නට දැම්මම කියලා තියෙනවා ඕගොල්ලෝ වැරදි රැදුණොත් මට කියලා සමාජය කතා කරන්නේ මොකද මං සුමානයක් කතා කරන පුද්ගලයෙක් එන්නේ ඒ වගේ වගකීමක් දරුවට දෙන්න ඕනේ ළමයින්ට පෙන්වන්න දෙමාපියන්ගේ දුක ඔබතුමිය තාත්තා දිහා බැලලා තමයි කවදා හරි ස්වාම පුරුෂය තෝරගන්නේ තාත්තා හරියට කියන්නේ ඔතන අම්ම දිහා බලලා තමයි කවදාරි මම මගේ අම්මා වගේ වෙන්න පුළුවන් කෙනෙක්ද මගේ බිරිඳ මගේ දරුවන්ට මගේ මෙයා බිරිඳ කරගත්තන් පස්සේ මගේ අම්මා වගේ අම්ම කෙනෙක් වෙන්න පුළුවන්ද කියලා බලන්න. එතනින්ම හිතලා බලන්න කොච්චර දුර ගමනක් අපිට යන්න පුළුවන්ද. හොඳයි ඒ විදිහටම අම්මා තාත්තාගේ රැකවරණේ හොයාගෙන යනවා වගේ තමයි සමහර වෙලාවට උසාවියකදී ප්‍රශ්නයක් ඇති වුනහම නීතියෙන් ප්‍රශ්නයක් ඇති වුනහම නීතිඥවරයෙක් ගාවට එන්නේ. එතුමත් ශාල රැකවරණයක් දීලා ඒ අතරත් ඉන්න පුළුවන් ඉතින් අඩුපාඩු තියන අය නමුත් අපේ හඳුන්ගේ මැතිතුමා කියලා කියන්නේ බොහොම කාලාන්තරය තිස්සේ බොහොම විනීතව මේ රැකියාව කරන බොහොම ගෞරවාන්විත පුද්ගලයෙක් ඒ නිසා එතුමන්ට අපි සමුදෙන්න තෝරන්නේ නිරන්ති සමුදෙන්න කලින් පුංචි ප්‍රශ්නයක් තියෙනවා ඉක්මන් උත්තරයක් මම දන්නවා ඒක වගන්තිය මොකක්ද සමු ගන්න දෙන්නේ නැහැ කියලා 81 වගන්තිය මොකද්ද නීතිඥය අසන්තකට උත්තර දීලා නැ කෙටියෙන් කන්සල්ටේෂන් කියලා කියන්නේ අපි උපදේශ දෙනකොට අපි කෙනෙක්ව කෙනෙක් හම්බෙන එකට කියන්නේ කන්සල්ටේෂන් ඒ කියන්නේ උපදේශනේ උපදේශනේ අපි දෙන්න ඕනේ උපදේශනය මිස මුදල් ගණා ගැනීම කොන්ත්‍රාත්තුව නෙවෙයි ඒ නිසා නීතිඥවරේ කම්බිනේ කන්සල්ටේෂන් වල ඒ නිසා හරියටම හරි අසංග කියපු කාරණේ මෙතුමයි කාරණාත් එක ගොඩාක් එකගෙන වෙන අපිට පස්සේ අපි කතා කරමු ගොඩක් දේවල් 81 වගන්තිය කියලා කියන්නේ නිලන්ති කෙනෙක්ගේ යහපත් හැසිරීමකට अधिकरण हेसरी कने समाज बरक ना रू कण करदर कण करण या अधिकरण गेनो गिना वट पास आ साम कड़वी मगन साम कड़वी मट हेसरेना दिगोल्ला हेसर दिगोल्ला गेनो इक्की हेसरना यावत् गेनो याव गिना अण ये याव यां बंदी मकट लाखनो या अवाद कण मे खराने पागे बेदरारे नो यी हूँ ना अपकार नमूत ओहूगन विमसी मकल ඔහුට යම් බරපතල කොන්දේසි දානවා ඔබ මෙන්න මේ කොන්දේසි උල්ලංඝනය නොකර සාමයේ කඩනවන ආකාරයෙන් ජීවත් විය යුතුයි කියලා අපරාධ නඩුවේ සංග්‍රහයේ 81 වගන්තිය යටතේ සාමයේ කඩවීමේ කරන පුද්ගලයෙක් ගේන වගන්තිය තමයි 81 වගන්තිය. ඒ නිසා මම නිරන්ති වගන්තිය මහපේ හොඳයි ඔය වගේ ගණනාවක් ප්‍රශ්න තියෙනවා මට දැන් කන්තෝරුවට එලා අපි එකතු කරගත්තා අපි කරපු වැඩසටහන 25 තියෙම ඒවා අපි ඒවත් එකතු කරගමු. ඉතින් ඉදිරි දිනක බොහොම හරබර සාකච්ඡාවකට ඒක ඉදිරි කරගන්න. ඊළඟ සතිය වෙන මගේ මිත්‍රයේ කේවි. මොකද මම ලංකාවේ ඉන්නේ නැහැ. සතියකට උසාවිදි වාඩුනේ. ඔව්. ඒ නිසා මම මගේ යාළුවෙක් නිල හොඳ නීතිඥවරයෙක් කියන කටයුතු කරන්න. එයාටත් සුභපතන ඔයගලන්ට සුභපතන විශේෂයෙන් සියතට. මේ වගේ දක්ෂ අය ගෙනල්ලා ඒ වගේම සියත කරන සමාජ කාර්යයට මගේ ගෞරවය පිරිනැමෙනවා. බොහොම ස්තුතියි. අද වෙනස් විදිහට අපි සූදානම් කරේ මොකද මේ වැඩසටහනේ මාතෘකා දෙකක් නමුත් මේ එකකට එකක් සම්බන්ධ වෙලා ඔව් මේ අසංග මේ දේශපාලනයේ එක්ක නීතිය කතා කරා නීතිය එක්ක ධනාත්මක චින්තනය කතා කරා අවසාන වශයෙන් තප්පර කීපයක් තියෙනවා මම හිතන්නේ ඉතා ඉක්මනින් වේගයෙන් ගලාගෙන ගිහිල්ලා තියෙන්නේ නමුත් ජයවර්ධන මහත්මයා අපි යමක් කියන්න ඕනේ මේ කියපු සියලු කාරණා එක දෙමෝපියන්ට දෙන්න තියෙන පළවෙනි සුජාත අත්තනායක මහත්මයා ලස්සන සින්දුවක් කිව්වා රන් නොන්චිල්ලා තොටලි කොයින්දෝ රන් වලු සලුපිලි මට නෑ උඹට දෙන්න පුතේ හැබැයි රට දැය සමය ගැන හිතලා දෙමාපියන්ට ආදරෙන් හැදිලා මිනිසුන් මැද මිනිහෙක් වෙන්න දෙවියොත් නමට වඳි එතෙන්ට සල්ලි මුදල් නෙමෙයි කැප වෙන්න ආගම ධර්මය විනය ක්‍රමය දෙමාපියන්ට ආදරෙන් දරුව හදන්න පස්සෙන් ඉන්න හදවතින් දරුවන්ට ආදරය කරන්න සෙල්ලම් බඩු මුකුත් නෙමේ තමන්ගේ හදවත සහ පරිත්‍යාගශීලීත්වය දරුවන්ට දෙන්න ඒ තමන්ගේ ලේ ඒකට ගරු කරන්න රන් වොන්චිල්ලා තොටිලිය ඕන්නේ රන් සලුපිලි අපිට ඕන්නේ මිනිසුන් මැද මිනිහෙක් කියලා හිටියොත්
තමන්ගේ දරුව දෙවියොත් නමට වඳින ගානට අපිට ගේන්න පුළුවන් ඒක තමයි අවසන් පණිවිඩය දෙවියොත් හොඳට හැදි දෙවියොත් නමට වඳි එබැනි මිනිසුන්ට මිනිසෙක් විදිහට ඉන්න මේ ලෝකෙදි දෙවියෙක් විදිහට මිනිස්සු ගරු කරනවා නම් තමන් කරන කාරණාත් එක්ක ඒක තමයි වැදගත් වෙන්නේ ඊට වැඩිය තැනකට යන්න පුළුවන් කියලා මං හිතන්නේ මිනිසෙක් විදිහට ජීවත් වෙලා ඉනකොට එහෙම ගෞරවයට පාත්‍ර වෙච්ච අපේ මානව සම්පත් ව්‍යාපාර සංවර්ධනයේ සහ කලමනාකරණයේ පළවත් ප්‍රවීණ ප්‍රදේශකවරයා වීකේ ජාර්දන් මහත්මයාට ආයුෂ බොහෝ වේවා හඳුන්ගේ මහත්මයාට ආයුෂ බොහෝ වේවා ස්තුති ස්තුති දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න